ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ ඉන්දියාවේ නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවනෙහිදී පැවති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උත්සවයට සහභාගී වුණා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතාගේ ඒකබද්ධ ආරාධනයකට අනුවයි ජනාධිපතිතුමා අද දින මෙම සමුළුවට සහභාගී වුණේ. මෙහිදී සමුළු අමතමින් ජනාධිපතිතුමා නවධාරණය කර සිටියේ ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව නිල්වන් පවිත්‍ර මිහිතලයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ප්‍රබල පිටුවහලක් ලබා දෙන බවයි. ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව නිල්වන් පවිත්‍ර මිහිතලයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ප්‍රබල පිටුවහලක්. බලශක්ති අර්බුදය ලොව දියුණු රටවල මෙන්ම ශ්‍රී ලංකාවටද බලපා තිබෙනවා. ඊට පූර්ව සූදානමක් ලෙස සූර්ය බල සංග්‍රාමයේ නම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක කිරීමටයි අප කටයුතු කර තිබෙන්නේ. මෙම ව්‍යාපෘතිය යටතේ 2025 වසර වන විට මෙගාවෝට් දහසක විදුලි බල ධාරිතාවක් උත්පාදනය කිරීමට හැකියාව ලැබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට උපයෝජනය සඳහා මෙගාවෝට් 1 සිට 10 දක්වා ධාරිතාවයකින් යුතු සූර්ය බලාකාර පිහිටුවීමේ වැඩසටහනක්ද ශ්‍රී ලංකාව තුළ දැනටමත් ක්‍රියාත්මකයි. මෙම සමුළුව සඳහා ලබා දෙන නායකත්වය පිළිබඳව ප්‍රංශ ජනාධිපතිවරයාට සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට මම ප්‍රසාදය පළ කරන අතර මෙවැනි සමුළු සඳහා ශ්‍රී ලංකාවේ නොමද සහය ලබා දෙන බව මම කියන්න කැමතියි. සමුළුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කළා. මෙහිදී ගෙවුණු වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා වඩ වඩාත් ශක්තිමත් වූ බව සිහිපත් කළ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී මෙම සබඳතා ආර්ථිකමය වශයෙන්ද ශක්තිමත් කිරීම වැදගත් බව පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මෙම හමුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසරිත වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම් මහතා අතර හමුවක් සිදු වුණා. මෙම හමුවේදී පරිසර සංරක්ෂණය, දේශගුණ හා කාලගුණ විපර්යාස, සමුද්‍ර දූෂණය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කොට ඇති වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිතුමා පැහැදිලි කර තිබෙනවා.